ඕනෑම ජීවයකුට ජීවත්වෙන්න ආහාරපාන අවශ්‍ය වෙනවා තරමටම ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමද අවශ්‍ය වෙනවා. ලෝකයේ පැවැත්ම සඳහා එය ස්වභාව ධර්මයෙන්ම ලබා දුන් දෙයක්. හැබැයි අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම්වල යෙදිලා අනික් අයට හිරිහැර කරනවා නම් ඒ පුද්ගලයා සම්පූර්ණ විකෘතියක් විදිහටයි මට පෙනෙන්නේ. යයිකේ හේවා විතරණ පැවසුවා. වසර 30ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියලී විශ්‍රාම සුවෙන් කල්ගෙවන ඇය දිවිගමනි අද්දකීම් බහුල තැනැත්තියකි. පසුකීය දශක පුරාවට සිදු වූ තාක්ෂණයේ දියුණුවත් සමග අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන නැරඹීමේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනව වාර්තාවල දැක්වෙනවා. සෙක්ස් යන වචනේ වැඩි වශයෙන් Google ඔස්සේ සොයා ඇති රටවල් අතරින් 2012 සිට 2016 දක්වා ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින බව Google Trends සෙවුම් යන්ත්‍ර ඔස්සේ ලැබෙන දත්ත අනුව පෙනී යනවා. මේ වන විට ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර පසුගිය වසර කිහිපය පුරාද ලිංගිකත්වය පිළිබඳව ලෝකයේ දෙවැනියට වැඩිම සෙවුම් සිදුකරන රට බවට පත් වුණා. සැමියා අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහිවීම නිසා පවුල් ජීවිතවලට බාධා එල්ල වූ අවස්ථා පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබෙනවා. ඒ අතරින් කාන්තාවන් 3 දෙනෙකුගේ ජීවන අත්දැකීම් මෙම වීඩියෝවට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ කිසිදු කාන්තාවක් සිය අනන්‍යතාවය ඉහෙලි කිරීමට කැමැත්ත පළ නොකළා. මම විවාහයට පෙර රැකියාවක් කරා. පසුව පූර්ණ කාලීන ගෘහණියක් වුණා. මගේ විවාහ ජීවිතය බොහොම සුන්දර විදිහට තමයි ගත වුණේ. මම එක් දරුමවක්. දරුවා ලැබෙන්න ඉන්න කාලේ අපි දෙන්න අතර කායික සම්බන්ධයක් කොහෙත්ම ඇති වුණේ නැහැ. ඊට හේතුව මම ගර්භණී කාලයේදී ඇතිවුණු ගැටලු. කාලයත් සමග දරුවගේ වැඩ සහ ගෙදර දොරේ වැඩත් සමග අපේ කායික සම්බන්ධයක් නැත්තටම නැති වුණා. එහෙම දෙයක් ඇති වුණත් බොහෝ වෙලාවට උනේ මගේ උමනාවට විතරයි. ඒත් මට ලොකු විශේෂත්වයක් දැනුනේ නැහැ. දින විදිහට කිව්වොත් වසරකට දෙපාරක් වගේ තමයි කායික සම්බන්ධතාවයක් ඇති වෙන්නේ. මගේ සැමියා මහරයටත් නිදිවරාගෙන ජංගම දුරකථන දිහා බලාගෙන ඉන්නවා. එය නිල් චිත්‍රපට බලනවා කියලා ඒ වෙනකොට මට දැනෙලා තිබුණේ. ඒත් එය මේ තරම් විනාශයක් පවුලට කරන්න පුළුවන්ද කියලා මම දැනගෙන හිටියේ නැහැ. මට මේ සම්බන්ධව තිබුණේ අල්ප දැනුමක්. පසුව මම අන්තර්ජාලය හරහා වැඩි වශයෙන් තොරතුරු හොයන්න පටන් ගත්තා. මගේ මහත්තයගේ දුරකථනයේ පරීක්ෂා කිරීමේදී තමයි මට දැනගන්න ලැබුණේ පැය ගණන් එයා ඒව බලන්න පෙළඹිලා කියලා. පසුව මම එයා එක්ක සාකච්ඡා කළා. ඒ ගැන පළවූ ලිපි සොයාගෙන එයාට ඒවා කියවන්න සැලැස්සුවා. එයා නොදුනුවත් සිදු වුණු ඇබ්බැහිවීම නිසා පවුලට වෙන්න ගිය හානිය අපේ ජීවිතවලට වෙන හානියද, දරුවන්ට වෙන හානියද පෙන්වා දුන්නා. එයා තේරුම් ගත්ත නිසා මට පුළුවන් වුණා ඇබ්බැහිවීමෙන් එයාව ගලව ගන්න. බිරිඳ සහ සැමියා විදිහට කායික සම්බන්ධතාවයකට අගයක් නොදීමෙන් ඔහු මේ ඇබ්බැහිවීමට ලක් වුණා කියලායි මට හිතෙන්නේ. ඇය තවදුරටත් පැවසුවා. අන්තර්ජාලයේ අසභ්‍ය ලිංගික වීඩියෝ පට නැරඹීමේ හේතුවෙන් පවුල් සම්බන්ධතා පළඳු වීම පමණක් නොව ලිංගික සෞඛ්‍ය ගැටලුද ගොදුරුවන තරුණයන්ගේ වැඩිවීමක්ද පෙන්නුම් කරන බවට ප්‍රමුඛ පෙළේ මනෝචිකිත්සකවරයෙකු වන බ්‍රිතාන්‍යයේ නොට්නිහැම් විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් වන ඇන්ජෙලා ගෙගරි BBC සේවයට වාර්තා කළා. අවුරුදු 18-25 අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණයන් විශාල වශයෙන් ලිංගික අක්‍රමතාවලට ගොදුරු වී ඇති බව ඇය පැවසුවා. මීට වසර 10කට පෙර එවැනි බරපතල සෞඛ්‍ය ගැටලුවලටද මුහුණ දුන් ඉහත කී වයස් කාණ්ඩවල අයත් පුරුෂයන් වාර්තාවීම දුර්ලභ තත්ත්වයක් වූ බවත් වෛද්‍යවරිය පවසා සිටියා. සැමියාගේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් ගැන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සිය අත්දැකීම් හෙළි කළා. මගේ සැමියා මට මුණ ගැහෙනකොට එයා විදේශ රැකියාවක් කරමින් සිටියා. අපි ආදරය කරන කාලේ අන්තර්ජාලය හරහා මගේ ශරීර අවයව පෙන්වන්න කියලා එයා මට කියනවා. ඒත් ඒ වෙනකොට අපි විවාහ වෙන්න ගිවිසගෙන සිටි නිසා මට අමුත්තක් දෙනුනේ නැහැ. විවාහයෙන් පසු සාමාන්‍ය විදිහට ජීවිතේ ගලාගෙන ගියත් මමත් ඔහු සමග විදේශගත වුණාම එය තරමක් වෙනස් වුණා. විවාහය වෙන විට මගේ වයස අවුරුදු 22යි. එයා හැම වෙලෙම මාව මගහරිනවා කියලා මට තේරුණා. වැඩ නිසා මහන්සියා කිව්වත් නිවාඩු දවසට ඕන කමින් එළියට ගිහින් රෑ වෙලා ආපසු එන්නේ. ටික කාලයක් යනකොට මට ඒක මානසික වදයක් වුණා. මම තනියම රැට අඬනවා. විදේශ රටක තට්ටු ගානක් උඩට වෙලා කරපු දේ එකම දේ අඬන එක. යයි ඇය ඉතා හැඟුම්බරව සිය කතාව පැවසුවා. බොහෝ වෙලාවට මම බලෙන් එයා ළඟට ගියත් එයා කායික එක්ක වෙන්න කැමති නැහැ.
එයා වෙන සම්බන්ධයක් තියෙනවද කියලාත් මට සැකයක් ආවා. දවසක් මම එයාට කිව්වා මට අම්ම කෙනෙක් වෙන්න ඕනි කියලා. නමුත් ඒකට මේ වගේ සම්බන්ධයක් තිබිල බෑ. අපි සැලසුම් කරන්න ඕනි කියලා. මගේ කරදරෙන් ගැලවෙන්න අවසානයේ එයා කැමති වුණා. දරුවා ලැබුණට පසුව මට තේරුණා එයාට මම ගැන හැඟීමක් නැහැ කියලා. බොහෝ වෙලාවට එයා කැමති වුණේ මම දිහා බලාගෙන ඉඳලා විතරක් එයාගේ ලිංගික ආශාවන් සපුරා ගන්න. බිරිඳක් විදියට මම ඒ දෙයට කැමති වුණේ නැහැ. පසුව එයා උපරිම උත්සාහ කළා මම සමග කායිකව එකතු වෙන්න. ඒත් එයාට ඒ හැඟීම දැනෙන්නේ නැහැ. අවසානයේ මම දරුවත් සමග ලංකාවට ආවා. එතකොට එයා මගෙන් ඉල්ලීමක් කරනවා වීඩියෝ ඇමතුම් ඔස්සේ එයාට මගේ අවයව පෙන්වන්න කියලා. මම දවසක් උත්සාහ කරලා බැලුවා. එතකොට එයාට හොඳටම හැඟීම් දැනෙනවා. එයා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මගේ සැකය ඔප්පු වුණා. එයා අන්තර්ජාලයේ සජීවීව විකාශනය වන ලිංගික වීඩියෝ බලන්න පෙළඹිලා. අවුරුදු ගාණක් තනියම විදේශ රටක හිටපු නිසා ඔහු ඒකට ඇබ්බැහි වෙලා. දැන් අපි අතර බැඳීමක් නැහැ. දරුව නිසා අමාරුවෙන් එකට ඉන්නවා. ඇය තවදුරටත් පැවසුවා. අස්වාභාවික දේ ඔළුවේ තැම්පත් වුණාම ස්වභාවික දෙයින් සතුටක් ලැබෙන්නේ නැහැ. අස්වාභාවික ලිංගික ක්‍රියාකාරකම් දරුවන්ගේ මනෝ ලෝකය තුළ තැම්පත් වීමත් විවාහ දිවියට පත් වූ පසු ඒවා ස්වභාවික ලෝකය තුළින් නොලැබීමත් නිසා ඔවුන් අතරමං වන බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර BBC සිංහල සේවයට පැවසුවා. සෙක්ස් යන වචනේ වැඩි වශයෙන් Google ඔස්සේ සොයා ඇති රටවල් අතරින් ඉහළම සිටින ශ්‍රී ලංකාව අස්වාභාවික දේ තමයි හරි දේ කියලා ඔළුවේ තැම්පත් වුණාම නිසි වයසට පැමිණි පසු ස්වභාවික දෙයින් ඔවුන්ට සතුටක් ලබා ගන්න අපහසු වෙනවා. ඔවුන් ලෝක දෙකක අතරමං වෙනවා. ඒ නිසා ඇතැම් විට ඔවුන්ගේ ලිංගික ක්‍රියාකාරකම් ලිංගික අවයවවල අකර්මණ්‍යතා පවා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. වෛද්‍යවරු එලෙස පැවසුවා ලිංගික දර්ශන නැරඹීමේදී උත්තේජනය වීම නිකුත්වන රසායනය මොළයේ ව්‍යුහයට බලපානවා. ඒ අනුව මෙය ඉතා සතුටු දනවන දෙයක් බවට පත්වී අසභ්‍ය ලිංගික දර්ශන නැරඹීමට ඉතා පහසුවෙන් ඇබ්බැහි වෙනවා. ඇය පැවසුවා සිය සැමියා ලිංගික දර්ශන නැරඹීමට ඇබ්බැහි වීම හේතුවෙන් දික්කසාද වීමට තීරණය කළ කාන්තාවක් සිය අත්දැකීම් මෙලෙස පැවසුවා. මම ඉපදුනේ විදේශ රටක. මගේ සැමියා මට හමුවන්නේ ඒ රටේ අධ්‍යාපනය හදාරලා රැකියාවක් කරනකොට. එයා හරිම අහිංසක කෙනෙක්. විවාහ වෙලා කෙටි කාලයක් තුළ එයාට වෙන ප්‍රාන්තයකට මාරුවක් ලැබුණා. ඊට පස්සේ අපි දෙන්න හිටිය දෙතැනක සති අන්තයේ තමයි මුණගැහෙන්නේ. ඒ ආවත් එයා දවසම නිදියනවා. රැටත් වැටුණු ගමන් නිදියනවා. කාලයත් එක්ක සති අන්තයේ එන එකත් සීමා වුණා. විවාහ වෙලා අවුරුදු කිහිපයක් යනකොට සම්පූර්ණයෙන්ම එයා මගෙන් එක්ක තියෙන කායික සම්බන්ධකමක් නැති වුණා. ඒකට එයා හේතුවක් කියන්නේ නැහැ. මගේ ඇඟට අතක්වත් තියන්නේ නැති තැනටපත් වුණා. මම හිතුවා එයා සමලිංගික කෙනෙක් කියලා. ඒත් හොයලා බැලුවම එහෙම දෙයක් නැහැ. වෙන කාන්තාවන් සමග සම්බන්ධයක් තිබුණෙත් නැහැ. නමුත් තවදුරටත් සොයා බලද්දී ඔහු නිල් චිත්‍රපටි බලන්න ඇබ්බැහි වෙලා හිටියා. මේ ගැන එයා එක්ක කතා කළාම කිව්වේ එයාට හැඟීම් නැති වුණාට හිතේ ආදරය අඩු වෙලා නැහැ කියලා. අපි බොහොම තරුණ වයසේ ඉන්නේ. විවාහ වෙලා අවුරුදු 3යි. ඒ නිසා තීරණය කළා දික්කසාද වෙන්න. මේ වගේ දෙයකට ඇබ්බැහි වුණ කෙනෙක් සමග මගේ ජීවිතේ නාස්ති කරගන්න මට උවමනාවක් නැහැ. ඇය පැවසුවා සමහර පුද්ගලින් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. එම චිත්‍රපටවල අසාමාන්‍ය ලිංගික ක්‍රියාකාරකම් පෙන්වනවා. මේ දේවල් අනුකරණය කරන්න උත්සාහ කිරීම බොහෝ විට ලිංගික අප්‍රාණික බවට හේතු වෙනවා. පෞල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශ්‍රීන් විලත්ගමුව BBC සීවේට පැවසුවා. ඒ ඇබ්බැහි වීම නිසා ලිංගුව අප්‍රාණික වීම මානසික රෝගයකට ප්‍රතිවිපාකයක් නොව පුද්ගලයෙකු තුළ වර්ධනය වන එක්තරා මානසික තත්ත්වයක්. නමුත් සමහර පුද්ගලින් මානසික රෝගීන් වශයෙන් හඳුනාගෙන අතර ඔවුන් ප්‍රතිකාර කරනු ලබන්නේ වෙනස් ආකාරයටයි. මේ අතර අසභ්‍ය නිල් චිත්‍රපට ලෝකේ පුරා දරුණු ලෙස පැතිරී තිබෙන බව, විශාල ජාවාරමක් ලෙස හඳුනාගෙන ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරණියක වන නීතිඥ N.S. ප්‍රනාන්දු පැවසුවා. අන්තර්ජාලයේ කාන්තාවන් වගේම පුරුෂයනුත් ප්‍රසිද්ධියේ විකිණෙන මහා අප්‍රසන්න තැනක් බවට පත්වෙලා. සමාජ, දේශපාලන සහ සංස්කෘතික ගැටලුවල නිරත මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අසහනකාරී මනස පිනවන්න සිතාගෙන ලිංගික දර්ශන නරඹන්න පුරුදු වෙලා, කිසිම පාලනයක් නැතුව ලිංගික අසහනයකින් පෙළමින් Google සෙවීම අදාළ වචන යොදලා රටක් වශයෙන් අපි ලැජ්ජාවට පත් වෙලා තිබෙනවා.
ඒ වගේම බොහෝ දෙනෙක් පෞද්ගලික ජීවිත අවුල් කරගෙන තිබෙනවා. මෙයට පිළියමක් සොයනකොට ශ්‍රී ලාංකික සමාජයෙන් මත දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ලිංගික දර්ශන ඇතුළත් වෙබ්බඩවි සම්පූර්ණම තහනම් කිරීම. අනික තමයි නිසි ලිංගික අධ්‍යාපනය ලබා දෙමින් ලිංගිකත්වය ගැන විවෘතව කතා කිරීම. මේ සම්පූර්ණ වීඩියෝ නැරඹු ඔබට ජීවිතයට යමක් එකතු කරගන්නට පුළුවන් වෙන්නට ඇති. පත්තරේ තුලින් අපි අද මේ ගෙන අප වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් අනිවාර්යෙන්ම පහතින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ තුලින් සමාජයට ඔබට යමක් දැනගන්නට ලැබුණා කියලා හිතුණා නම් වීඩියෝටත් ලයික් එකක් දාන්න. තවත් කෙනෙකුට දැනගන්නට මේ වීඩියෝව ෂෙයා කරන්න අමතක කරන්නට එපා. පත්තරේ සමග හැමදාමත් සිටින ඔබට අදත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ වුවත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.